ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මුලින්ම ස්ථාපනය කරේ 1964 පාර්ලිමේන්තු පනතක් යටතේ. පසුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තියෙන ප්‍රමිතිකරණයේ වැදගත්කම තේරුම් අරගෙන රජ විසින් මේ පනත 1984 දී නැවත වතාවක් මේ පනත සංශෝධනය කරලා වැඩි බලතල දීලා ආයතනය තවදුරටත් ශක්තිමත් කරලා තිනවා. අද අපි කටයුතු කරන්නේ අලුත් පනතේ ක්‍රමවේදයන්ට අනුව මේ පනතේ හැටියට අපේ ආයතනයට හැකියාව තියෙනවා ජාතික ප්‍රමිතීන් හදලා රට තුල ඒවා ක්‍රියාත්මක කරන්න විවිධ ක්‍රමවේදයන් ඉදිරිපත් කරන්න. එතකොට ජාතික ප්‍රමිතීන් හැදීම තමයි අපේ මූලික අරමුණ. ඒවා රට තුල ක්‍රියාත්මක කරලා රටේ පොදු මහජනතාවට කර්මාන්තකර ශ්‍රේෂ්ඨයට දියුණුව ලබා දීලා රටේ ආර්ථික සංවර්ධනයට දායක වීම තමයි ආයතනයේ ප්‍රධාන අරමුණ වෙන්නේ. එතකොට රට තුල මේ ප්‍රමිතීන් ක්‍රියාත්මක කරන්න විවිධ ක්‍රමවේදයන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ක්‍රියාත්මක කරනවා. ඒ ක්‍රමවේදයන් තමයි එකක් සහතික ලාංඡන ක්‍රම භාණ්ඩ සඳහා ලබා දීම, SLS ලාංඡන ක්‍රමයේ එන එක ක්‍රමයක්. එතකොට ඒ තුලින් පාරිභෝගිකයන්ට ගුණාත්මකතාවයෙන් යුතු ප්‍රමිතියට අනුකූල භාණ්ඩ හඳුනා ගන්න පුළුවන්. දෙවැනි ක්‍රමය තමයි අන්තර්ජාතික ප්‍රමිතිකරණය. අන්තර්ජාතික ප්‍රමිති ලබා දීම තුළින් කර්මාන්තකරුවන්ට වෙළඳපොලේ ලෝක වෙළඳපොලේ උරෙන් උර ගැටලා වෙනත් කර්මාන්තකරුවන් සමග තරඟ කරලා තමන්ගේ භාණ්ඩ වෙළඳාම් කිරීම තුළින් රටට විදේශ විනිමය රැගෙන එන්න පුළුවන්. ඒ වගේම කර්මාන්ත ශක්තිමත් කරලා අන්තර්ජාතික මට්ටමට පැමිණෙන්න පුළුවන් ඒ සහතිකරණය ක්‍රමය තුළින්. ඒ වගේම රට තුළට ආනයනය කරන භාණ්ඩ තියෙනවා. එවැනි භාණ්ඩ 123ක් පමණ අපි හඳුනාගෙන තියෙනවා. ඒ භාණ්ඩ 123 අපි ලංකාවට ආවම ඒව අදාළ ප්‍රමිතීන්ට අනුකූලද කියලා පරීක්ෂා කරලා ඒ පරීක්ෂාවලට අනුකූල නම් පමණක්, ඒ කියන්නේ පරීක්ෂා කරන්නේ අදාළ ප්‍රමිති පිරිවිතරට, රටට ඒ භාණ්ඩ නිකුත් කරනවා. එතකොට ඒ ආනයනය කරන භාණ්ඩ නියම ප්‍රමිතියෙන් යුතුව පාරිභෝගිකයන්ට ලබා ගන්න හැකියාව අපි සලස්සලා තියෙනවා. තවත් අපි ක්‍රමවේදයක් හැටියට කරනවා ලංකාවේ ඉන්න මේ කර්මාන්ත ශාස්ත්‍රයේ නියැලීලා ඉන්න මහත්ම මහත්මීන්, ඒ වගේම පාසල් සිසු දරුවන් පාසල් වලින් අයින් වෙලා තමන්ගේ දැනුම වර්ධනය කරගන්න අවශ්‍ය නම් තත්ත්වයේ පිළිබඳ විශේෂ ශාස්ත්‍රයෙන් ඕන්න පුහුණු කිරීමට පාඨමාලා 100ක් පමණ අපි කරගෙන යනවා. අද ලංකාවේ කර්මාන්ත ශාස්ත්‍රයේ නියැලී ඉන්න සියලුම තත්ත්ව විගණක නිලධාරීන් අපි විසින් පුහුණු කරපු නිලධාරීන් අපි ඒ සඳහා ඩිප්ලෝමා පාඨමාලාවකුත් මේ අවස්ථාවේදී කරගෙන යනවා. ඒක ඉහළ මට්ටම ඉහළ කළමනාකරණය, මධ්‍යම කළමනාකරණය සහ පහළ කළමනා මට්ටමේ කට්ටිය සඳහා වශයෙන් ඒ පාඨමාලා 100 අපි වර්ගීකරණය කරලා තියෙනවා. ඒතර මෙහිදී සෑම විදියකම තත්ත්වයේ පිළිබඳ විශිෂ්ට පාඨමාලා අපි විසින් පවත්වනවා. ඒ වගේම අපේ ආයතනයේ තුල තියෙනවා අන්තර්ජාතික ප්‍රමිතීන් ලෝකයේ තියෙන ඕනම ප්‍රමිතියක් ලබා ගන්න ඕන නම්, ඒ වගේම අලුත් තත්ත්වයේ පිළිබඳ තත්ත්ව කළමනාකරණය පිළිබඳ ගුණාංග ලබා ගන්න අවශ්‍ය නම් මොනවද ඒවා වෙන්නේ, ලෝකේ කොහොමද අලුත් ක්‍රමවේදයන් මොනවද තියෙන්නේ කියලා, ඒ සඳහා අපේ තියෙන විශිෂ්ට ගණේ ලයිබ්‍රරි එක පුස්තකාලය, ඒක ඇවිල්ලා රෙෆරන්ස් කරලා ඒකෙන් ලබා ගන්න පුළුවන්. එපමණක් විතරක් නෙවෙයි අපේ රසායනාගාර තියෙනවා 6ක්. ඒ රසායනාගාරවලින් අපි ආහාර, ටෙක්ස්ටයිල්, ඒ වගේම මැටීරියල්, ඉලෙක්ට්‍රිකල්, ඒ වගේම මයික්‍රෝබයොලොජි, ඒ වගේම මයික්‍රෝබයොලොජි කියන්නේ සුද්ධ ජීවීන් පිළිබඳ, ඒ වගේම මැටීරියල්, මේ වගේ රසායනාගාර 6ක් තියෙනවා. මේවයින් අපි භාණ්ඩ පරීක්ෂා කරලා කර්මාන්තකරුවන්ට තමන්ගේ භාණ්ඩවල තියෙන අඩුපාඩුකම් හඳුන්වලා දීලා ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඒ කර්මාන්තවල භාණ්ඩ දියුණුව කරා ළඟා කරන්න, ඔවුන්ට පුළුවන් වෙනවා ප්‍රමිතියට අනුව සකස් කරගන්න. ඒ වගේ ක්‍රමාංකණය සඳහා, භාණ්ඩවල ක්‍රමාංකණය සඳහා තවත් අංශයක් තියෙනවා ආයතනේ. ඒ අංශයෙන් කරන්නේ ඒ එක එක මෙෂර්මන් කරනවා නම් ඒ උපකරණවල නිවැරදිතාවය ගැන තහවුරු කිරීම. මේවා රටට ඉතාම වැදගත්. මොකද තීරණයක් ගන්නකොට උපකරණයකින් තීරණයක් ගන්නව නම් ඒ උපකරණය නියමිතව ක්‍රමාංකණය කරලා නැත්තම් ඒ උපකරණයෙන් පෙන්නුම් කරන දාර්ශකයේ නිවැරදිතාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මේ ආදී වශයෙන් විවිධ ශ්‍රේෂ්ඨ පැතිකඩවල් හරහා ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට ආයතනය කටයුතු කරගෙන යනවා. මේ තුළින් අද කර්මාන්ත ප්‍රජාවට
ලොකු සේවයක් වෙලා තියෙනවා. ඒ වගේම පාරිභෝගිකයන්ගේ ආරක්ෂාව සැලසිලා තියෙනවා ගුණාත්මකතා හේතු භාණ්ඩ ලබා දීම තුලින්. මේ ක්‍රියාවලිය කරගෙන යන අපේ ආයතනයේ දැන් 2011 වෙනකොට අපි සම්පූර්ණයෙන්ම ආයතනයේ විසින් උත්පාදනය කරන මුදලින් අපේ කටයුතු කරගෙන යන්න අපි දැන් පත් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ආයතනයේ දැන් මූලමය වශයෙන් රජයෙන් මුදල් ලබා ගන්නේ නැතුව රටට ආදර්ශමත් ආයතනයක් හැටියට කටයුතු කරන්න අපි දැන් පෙළඹිලා තිනෝ 2011 වසරේ ඉඳලා අද වෙන තාක්කල්. එපමණක් විතර නෙවෙයි අපි මේ කරන ක්‍රියාවන් අපේ රට තුල විතර නෙවෙයි දැන් ක්‍රියාත්මක කරන්නේ අපි ලෝකය කරා ගිහිල්ලා තියෙනවා. අපේ තියෙන භාණ්ඩ සඳහා තියෙන සහතික ලාංඡන ක්‍රමය SLS ක්‍රමය අපි අද සිංගප්පූරුවේ කර්මාන්තවලට දීලා තිනෝ, පාකිස්තානයේ කර්මාන්තවලට දීලා තිනෝ, ඉන්දියාවේ කර්මාන්තවලට දීලා තිනෝ, ඉන්දුනීසියාවේ කර්මාන්තවලට දීලා තිනෝ. ඔයගේ ලෝකයේ විවිධ රටවල් වැඩි සංඛ්‍යාවකට දැන් අපි අපේ මේ SLS ලාංඡනය සහතික ලාංඡනය භාණ්ඩවල ගුණාත්මකතාය තියෙන ලාංඡනය ලබා දීලා තිනෝ. ඒ නිසා ඒ රටවල් වලින් ලංකාවට විතරක් අපනයනය කරනකොට පමණක් නෙවෙයි වෙනත් රටවලටත් උන් අපනයනය කරනකොට අපේ ලකුණ ලෝකයේ වෙනත් රටවල් කලා ළඟා වෙනවා. ඉතින් අපි දැන් බලාපොරොත්තු වෙනවා අපි කරන මේ පුහුණු කිරීම පාඨමාලා ලෝකයේ වෙනත් රටවලට අවතීර්ණය කරලා ඒවත් ලබා දෙන්න, ඒ රටවල ඉන්න කර්මාන්තවල මහත්ම මහත්වීම් පුහුණු කරන්න. දැන් අපි මුලින්ම පටන් අරගෙන තියෙනවා මාලදිවයිනට දැන් අපි යන ලෑස්ති වෙලා තියෙනවා. මේ ආදි වශයෙන් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී රටේ සංවර්ධනයේ තවත් දායක වෙන්න තවත් අලුත් ප්‍රමිති ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් ඉදිරිපත් කරන අතරම අන්තර්ජාතික මට්ටමෙනුත් ආයතනයේ සේවාවන් අන්තර්ජාතික මට්ටමෙනුත් ලබා දීලා ආයතනය තව තවත් සංවර්ධ දියුණු කරලා රටට ආදර්ශමත් ආයතනයක් බවට පත් කරනවා.